ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයටත් අපි ඒ පිළිබඳ ප්‍රයෝජනා වැඩසටහන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ රජය හැම විටම පුළුවන් පළවෙනිම අවස්ථාවේ අපි ආදායමට ළඟා වෙනකොට පුළුවන් පළවෙනි තත්පරේම අපි හැම විටම කිව්වා සහනයන් ලබා දීම කෙරෙහි දැඩි අවධානයෙන් ඉන්න. යම් කණ්ඩායමකට හෝ බදු බර අඩු කරන්න පුළුවන් ද, අනිත් පැත්තෙන් ලබා දෙන ප්‍රතිලාභ වැඩි කරන්න පුළුවන්. මොකද හැම විටම සමාජයේ තියෙන අපහසුව, සමාජයේ තියෙන පීඩනය රජයේ රාජ්‍ය නායකයා මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපි හැම විටම හැම මිනිත්තුවේදීම උත්සාහ කරන්නේ ලබා දිය හැකි සහන මොනවද කියලා. ඉතින් ඒක පියවරක් හැටියට, මොකද අපි මේ වෙලාවේ රාජ්‍ය ආදායමට බලපාන හැම කරුණක් සම්බන්ධවම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සංවිධානය සමග සාකච්ඡා කළ යුතුයි. ජනතාවට බදු ගෙවන්නන්ට යම් පහසුවක් ලබා දෙන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ ලබා දීමට තමයි රජය කටයුතු කරන්නේ. මම විශ්වාස කරන බොහෝ විට සංඛ්‍යාත්මකව රාජ්‍ය ආදායමත් ආරක්ෂා කර ගනිමින් එවැගේම ප්‍රාථමික ගිණුමේ ධනශේෂයක් පවත්වා ගනිමින් කොහොමද මේ සහනයන් ලබා දෙන්නේ කියන එක සංඛ්‍යාත්මක විද්‍යාත්මකව ඉදිරිපත් කළා. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට එකඟතාවය ලබාගෙන මේ සහනයන් ලබා දෙන්න පුළුවන් කියලා. නෑ, ඇත්තෙන්ම නෑ. අපි අවුරුදු දෙකක ගැඹුරු ආර්ථික ප්‍රශ්නයකින් ක්‍රමක්‍රමයෙන් ගොඩ එන වෙලාව. පළවෙනි අවුරුද්ද තමයි අපි තාම අසීරු අවුරුද්ද ගත කරේ. දැන් දෙවෙනි අවුරුද්ද ඊට වැඩි යම් පහසුකමක් අපි කාටවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ පීඩනය ලිහිල් කිරීම සඳහා රජය හැමදාම වැඩපිළිවෙලක් මේ වැඩපිළිවෙල තුළ අන්තර්ගත වෙලා තිබුණා. බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ඒ ලබා දීම. අනිත් පැත්තෙන් ඔබේ සුබ සාධනය ප්‍රතිලාභ වැටු වැඩි කිරීම සඳහා වූ වැඩපිළිවෙල. ඉතින් මේවා ක්‍රියාත්මක කිරීම යම්මයික් දකිනවා නම් ඔබතුමා කිව්ව කෝණේ ඒක සම්පූර්ණ වැරදි. දැන් 2024 අයවැය යෝජනා තුළ අපි රුපියල් 10,000 රාජ්‍ය සේවකයන්ට වැටු වැඩි කරා. ඉතින් ඒ වැටු වැඩි කරපු එකත් ඔය කෙනෙකුට ඔය විදිහටම අර්ථ දක්වන්න පුළුවන්. ඒ නිසා ඒක නිකන් දේශපාලනික තර්කයක් පමණයි. රජය හැම විටම ජනතාවගේ පැත්තෙන් ඉඳලා තමයි තීරණ ගත්තේ, තීරණ ගන්නේ. අපි මේ යම් එකඟතාවය ඇති කරගත්ත වහාම අපිට ඒක කරන්න පුළුවන්. මොකද ඒකයි මම කිව්වේ, අපි සහනයක් ලබා දෙන්න අපිට පුළුවන් නම්, බරක් අඩු කරන්න පුළුවන් නම්, නීත්‍යානුකූලව රටට ප්‍රශ්නයක් ඇති නොවන විදිහේ, අපේ එකඟතාවයට ප්‍රශ්නයක් ඇති නොවන විදිහේ කරන්න පුළුවන් පළවෙනි මිනිත්තුව අපි ඒ සඳහා පාවිච්චි කරමු. දසුතු නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25 දසුතු නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.